හරි අපි දැන් එහෙනම් බලමු කොහොමද stitch ළඟ වැටිලා තියෙන ඕලොක් machine එක stitch දුර දාලා ඉදිකටුව දුර වැදින්න දාලා කොහොමද machine එක speed එක වැඩි කරගන්නේ සහ නූල දුර දාගන්නේ කොහොමද කියලා බලමු අපි මේ තියෙන මම දැන් මේ stitch ළඟ දාලා තියෙන මේ machine එකේ මේක ළඟ තියෙන්නේ ගොඩක් ළඟ තියෙන්නේ ඒක නංගල stitch 10ක් වගේ තියෙන 12ක් විතර තියෙන SPI එක දැන් අපි බලමු මේක වැඩි කරලා ඉවරලා කොහොමද මැහින්නේ කියලා නූල දුර දාලා බලමු කොහොමද මැහින්නේ කියලා බලමු නූල දුර දාන්නේ කොහොමද කියලා වම් අත පැත්තෙන් මේ මේ යට තියෙන බටන් එකක් බටන් එකේ ඇණයක් තියෙන ඒක ප්‍රෙස් කරගෙන දකුණු අත පැත්තෙන් මේ රවුම කරකවන්න පොඩ්ඩක් ඉස්සරහට පස්සට කරකවනට ඔයගොල්ලන්ට තේරෙන එක තැනකදී මේ වම් අත පැත්ත ප්‍රෙස් කරන් ඉන්න බටන් එක ඇත්තෙනින් ඇතුළට යනවා ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ මේ රවුම ඉස්සරහට හෝ පස්සට ඒ කියන්නේ වැඩිපුර රවුම ගොඩක් නෙමෙයි ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට සාමාන්‍යයෙන් අඟල් භාගයක් අඟලක් වගේ ඉස්සරහට කරකවන්න. එතකොට ඒක වෙනස් වෙනවා. ඔයගොල්ලෝ එකවර ගොඩක් වැඩි කරගන්න එපා. ටිකක් වැඩි කරගෙන මහලා බලන්න. කොහොමද දුරස වෙලාද කියලා. ඉදිකට දුරස වෙලාද කියලා. දැන් ඔයගොල්ලන්ට පේන තුමේ මේකේ වැඩේ හරි නූල් දුරස් වෙලා තියෙන්නේ. මේ තියෙන අපි කලින්ම අහගත්ත එක ඔලොක් එක ඊළඟට බලමු මේකත් එක තියලා කොයිතරම් දුරස් වෙලාද කියලා. ඔව්. වැඩේ හරි. අර ගිහිල්ලා තියෙනවා ස්ටිච් 7ක් වගේ වැටිලා තියෙනවා අඟලට සරලයි 12ක් විතර ස්ටිච් ඇදලා තිබුණා දැන් 7කට වගේ නූල දුරස් වෙලා තියෙනවා දැන් ඔයගොල්ලන්ට මම ආයි අරක පැහැදිලි කරන්නම් තා පොඩ්ඩක් නූල දුර දාලා මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් මේක හරියට ඔයගොල්ලන්ට මෙතනින් කොහොමද කරන්න කියලා මේ බලන්න මෙන්න මෙතන මේ වම් අත පැත්තට අහුවෙන මේ ප්‍රෙස් කරන බටන් එක තද කරගෙන දකුණු අත පැත්තෙන් පුලිය ඉස්සරහට පස්සට පොඩ්ඩක් හිමිහිට කරකවන්න. එක තැනකදී තමයි මේක ප්‍රෙස් වෙන්නේ නැතු නිකන් ඔයගොල්ලෝ අර කරකවුවට ඒ වැඩේ වෙන්නේ නැහැ. මේ බටන් එක ප්‍රෙස් කරගෙන දකුණු අත පැත්තෙන් කරකවනට එක තැනකදී ඔයගොල්ලන්ට තේරෙනවා මේ තද කරගෙන ඉන්න එක එතනින් ඇතුළට තව පොඩ්ඩක් අඟල් කාලක් විතර ඇතුළට ප්‍රෙස් ඇතුළට බහිනවා තේරෙනවා. ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ දකුණු අත පැත්තෙන් කරකවලා මේ ස්ටිච් අඩු කරගන්න එක හෝ වැඩි කරගන්න එක කරන්න ඕන. ඊට පස්සේදී මේක මෙහෙම ඊට පස්සේදී ඒක ඇතෑරියා ඊටපස්සේ ඒක නූල් දුරස් වැටිලා තියෙන්නේ හැතරී ඊටපස්සේදී මුකුත් කරන්න දෙයක් නැහැ ඔයගොල්ලන්ට ඊටපස්සේදී ආයි මහල බලන්න ස්ටිච් දුර වැටිලාද කියලා ස්ටිච් දුර දානවා කියලා කියන්නේ අනිවාර්යයෙන් මැෂින් එකේ ස්ප්‍රීඩ් එක වැඩි වෙනවා කියන එක දැන් මම දෙවෙනි පාරට ආ පොඩ්ඩක් වැඩි කරගත්තා මහල බලමු වැඩි හරි ගියලද කියලා නූල බැලන්ස් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට ලූපර් දෙකේ නූල් දෙක තියෙන්නේ දකුණු අත පැත්තේ කෙළවරේ තියෙන දෙක මේ මුඩ පේන රවුම් වලින් කරන්නේ ඒක ලූපර් වල නූල් බැලන්ස් කරන එක වම් අත පැත්තේ ඉඳන් පළවෙනි මීටර් දෙක තියෙන්නේ තද කරණේම දෙක තියෙන්නේ නීඩල් ලේව දෙකට ඉදිකටු දෙකට දැන් මේක හරි දැන් අපි ඊළඟට බලමු කොහොමද අපි ඕලොක් මැෂින් එකේ බ්ලේඩ් එකක් මාරු කරගන්නේ කියලා බ්ලේඩ් එකක් මාරු කරගන්නේ සහ විත් එක වැඩි කරගන්නේ කියලා මේකේ විත් එක ඔයගොල්ලෝ වැඩි කරගන්නව නම් විත් එක වැඩි කරගන්න නම් අවශ්‍යතාවය තියෙන්නේ අනිවාර්යෙන් උඩ තියෙන බ්ලේඩ් එක බුරුල් කරගන්න ඕනි ඒකටත් මේක ගලව ගන්න වම් අත පැත්තේ දොර ඇර ගන්න ඔයගොල්ලන්ට පේනවා මෙන්න උඩ බ්ලේඩ් එක හයි කරලා තියෙන පොඩි ඇණයක් තියෙනවා ඒ ඇණේ බුරුල් කරගන්න ඕලොක් විත් එක වැඩි කරගන්නව නම් නැත්නම් බ්ලේඩ් එක මාරු කරන්න මේ ඇණේ බුරුල් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මම දැන් ඔයගොල්ලන්ට මේක විත් එකත් ඇඩ්ජස්ට් කරන එකත් එක්කම තමයි මේ කරන්නේ ඒතර දෙකම එකවර ඔයාලට ආයි වීඩියෝ එකක් කරන්න ඕනේ නැහැ විත් එක වැඩි කරගන්න එක ඒ නිසා මේක බුරුල් කරලා අපිට විත් එක වැඩි කරගන්න පුළුවන් යටින් බ්ලේඩ් එක ඔකට ওই ගන්නට හේතු කරාම ඒකේ විත් එක වැඩි වෙනවා දැන් අපි බලමු කොහොමද බ්ලේඩ් එක යට බ්ලේඩ් එක අයින් කරගන්නේ කියලා උඩ බ්ලේඩ් එක අයින් කරනවා නම් අතනින් ඔයගොල්ලන්ට පේනවා එතන බ්ලේඩ් එකට ඇනේ තියෙනවා ඒක ගලවලා බ්ලේඩ් එක මේ විදිහට මේක බුරුල් යට එක මේ විදිහට බුරුල් කරලා උඩ බ්ලේඩ් එකත් අයින් කරගන්න පුළුවන් දැන් අපි බලමු යට බ්ලේඩ් එක තමයි ගොඩක් වෙලාට මේකේ ප්‍රශ්න කැපෙන්නේ නැති ප්‍රශ්නයක් එන්නේ එතකොට ඔයගොල්ලන්ට පුළුවන් යට බ්ලේඩ් එක මෙන්න මේ ආකාරයට ගලව ගන්න එතනින් ඇනේ බුරුල් කරාම ඔයගොල්ලන්ට මේ විදිහට යට තියෙන බ්ලේඩ් එක යටින් ඇදලා ගන්න පුළුවන් අරගෙන බලන්න මේක
හොඳ තත්ත්වෙ තියෙනවද මොට වෙලාද කියලා මොට වෙලා නම් ඔබලට මේක ෂාප් කරලා දා ගන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ එහෙම නැත්නම් මේකට දුක් ගන්නක් නැහැ මේකට අලුතෙන් බ්ලේඩ් එකක් ඔයගොල්ලෝ ගාව ෂාප් කරගන්න තියන්න නැත්නම් ඔබලට පුළුවන් අලුතෙන් බ්ලේඩ් එකක් දාගන්න මම හිතන්නේ මේක රුපියල් 200කට අඩු ගන්නක් තමයි මේ බ්ලේඩ් එකක් වෙන්නේ රුපියල් 100ක් වගේ මම හිතන්නේ බ්ලේඩ් එකක් වෙන්නේ බ්ලේඩ් එක හයි කරනකොට මතක තියාගන්න මේ උඩ වගේ තියෙන එක උල වගේ තියෙන ෂේප් එක ඔයගොල්ලෝගේ එන්න ඕන අනිවාර්යෙන් ඉස්සරහා පැත්තට මෙන්න මේ මේ තියෙන මේ ෂේප් එක අනිවාර්යෙන් ඉස්සරහට එන්න ඕන උඩ වගේ තියෙන එක ඉස්සරහා පැත්තට හිටින්න විදිහට තමයි ඔයගොල්ලෝ ආයිත් බ්ලේඩ් එක මේකට දාගන්න ඕන මැෂින් එකට බ්ලේඩ් එක මැෂින් එකට දාගත්තම බලන්න ඕනේ ඊළඟ දේ තමයි ඔයගොල්ලෝ මේ බ්ලේඩ් එක ඕනට වඩා ඉස්සුනෝතින් මේක ඔයගොල්ලන්ට වැඩේ කරගන්න බැරි වෙනවා. එතකොට බලන්න ප්ලේට් එකේ ගාන්න මේ බ්ලේඩ් එක තියාගන්න ඕන. මෙන්න මේ වගේ බලන්න මේ ප්ලේට් එකත් එක්ක සමාන්තර වෙන විදිහට බ්ලේඩ් එක තියෙන්න ඕන. එහෙම තියලා ඔයගොල්ලන්ට පුළුවන් එකේ මල්ලගෙන මේ පැත්තෙන් මේ යනේ ආයි තිබුණු විදිහට හොඳට තද කරගන්න. මේ විදිහට තද කරගන්න. තද කරගෙන ඊළඟට මේ මෙතන තියෙන ඇනේ දැන් මම මේක බුරුල් කරලා තිබුණේ මේ ඇනේ බුරුල් කරලා ඔයගොල්ලෝ මේක ආයි හේතු කරන්න ඕන උඩ බ්ලේඩ් එකට හොඳට හේතු වෙන්න ඕනේ යට බ්ලේඩ් එක. එහෙම හේතු උනේ නැත්නම් අපි නිකන් අතින් මේක තද කරවතින් මේක මැහෙන්නේ නැහැ, කැපෙන්නේ නැහැ. මැහෙන්නේ නැවා කියන්නේ කැපෙන්නේ නැතුනොත් කොහොමද මැහෙන්නේ හරියට. ඒ නිසා බ්ලේඩ් එක අනිවාර්යෙන් හරියට ෂාප්ව තියෙන්න ඕනේ. මෙතන ඉස්සරහින් කට් වෙලා යන්න ඕනේ. ඒ නිසා අපි මෙතනින් මේ යට බ්ලේඩ් එක හොඳට තද කරගන්න ඕනේ. ඔයගොල්ලෝ ගාව තියෙන නියනක් පොඩි නියනක් වගේ එකක් අරගෙන මෙන්න මෙතන මේ බ්ලේඩ් එකේ ක්‍රූ එක දුවන තැනට අස්සට දාලා ඔයගොල්ලෝ මෙන්න මේ විදියට අතේ ප්‍රමාණයට චුට්ටක් යට බ්ලේඩ් එක උඩ බ්ලේඩ් එකට හිටින විදියට මෙන්න මෙහෙම මෙන්න මේ තියෙන ප්ලේට් එක පොඩ්ඩක් අතින් ඇංගල් කරලා තද කරන්න. ඒ සෙට් එක ගිහිල්ලා එතකොට මේ සෙට් එක තද කරන් තල්ලු කරනකොට උඩ බ්ලේඩ් එක යට බ්ලේඩ් එක ගිහිල්ලා උඩ බ්ලේඩ් එකට හොඳට හේතු වෙනවා. ඒක අනිවාර්යෙන් හොඳට හේතු වෙන්න ඕනි. මේක වැඩියම තද කරන්න යන්න එපා. ඕනට වඩා තද කරන්න එපා. එහෙමනම් උඩ බ්ලේඩ් එක කඩලා යන්න පුළුවන්. ඒ නිසා අතේ ප්‍රමාණයට මේක තද කරගන්න. දැන් හරි. මේ දෙකම ඔයගොල්ලන්ට ගෙදරදි කරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මේව ගෙදරදි කරගන්න පුළුවන්. නෝමල් වැඩ. ඒකයි මම ඔයාලට මේක මේ වීඩියෝ එක ගේන්න කල්පනා කරේ. මේ වගේ දේවල් ඔයගොල්ලන්ට මේ වගේ ප්‍රශ්නයක් වත් මැකනික් කෙනෙක් නැතුව ඔයගොල්ලන්ට ගෙදරදීම කරගන්න පුළුවන්. දැන් ඒ ප්‍රශ්නේත් ඔයගොල්ලන්ට තිබුණා නම් ඒ වගේ ගැටලුවක් ඔන්නේ ගැටලුවත් निराකරණය වෙන්නේ නැති මං හිතන්නේ. දැන් මේ හොඳට ෂාප් බ්ලේඩ් එකෙන් කැපිලා මෙහෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට ඒ දෙකම මම කියලා දුන් දෙකම තේරෙන්නේ නැති මොනවාරි ගැටලුවක් තිබ්බම මට කමෙන්ට් එකක් දාන්න, ලයින් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. ඊළඟ වීඩියෝ එකදී අපි හමු වෙමු.